ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොබ ප්‍රථම වරට කොවිඩ් වෛරසය ආසාදෙන වී සුව වූ පුද්ගලයෙකුට දෙවන වරටත් වෛරසය ආසාදෙන වී ඇති බවට නිල වශයෙන් තහවුරු වේ මදු සමයට කාලයක් නැහැ වෛර පිරිමහන්න කාලයක් නැහැ නිකම් බලන් ඉන්න කාලයකුත් නැහැ අගමැති නවක මන්ත්‍රීන්ට කියයි පසුගිය පාර්ලිමේන්තුවේ සිදු වූ වැරදි නව පාර්ලිමේන්තුවේ සිදු නොවිය යුතුයි කිරියල්ල පවසයි නායකත්වය කාටද ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ කාටද එජාපේ ආදත් සිරිකොත දී තීරණාත්මක සාකච්ඡාවක වේදිනිගම හාමුදුරුවන් පැහැර ගැනීමක් හෝ අතුරුදන් වීමක් වී නැහැ මට ඊයේ හමු වුණා ගුරු හාමුදුරුවන් කියයි හාමුදුරුවන් තවමත් අතුරුදන් පැහැරගෙන වේදිනිගම හිමියන්ගේ ලේකම් හිමියන් කියයි අපි කුහක විපක්ෂයක් නෙවෙයි සජිත් කියයි දැන් දේශීය පුවත් රත්කම් සහ තෙල්වත් යන ප්‍රදේශවල සිදුකල විශේෂ මෙහෙයුම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ ගිනි අවි ඇතුළු උපකරණ තොගයක් සුවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වී තිබෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 100කට අධික බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. පොලිසිය ප්‍රකාශ කළේ අදාළ මෙහෙයුම් වලදී එක් සැකකරුවෙකුද අත්අඩංගුවටගත් බවයි. නමවන පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද ආරම්භ වුණා. අද සහ හෙට යන දෙදින පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුනේ පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 1දී. කතානායක මහින්ද අපා අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල් යන මහතුරුන් ඇතුළු මන්ත්‍රීවරුන් මීට සහභාගී වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙන්ම පාර්ලිමේන්තු කමිටුවල කටයුතු සිදුවන ආකාරය පිළිබඳවද මෙහිදී මූලික දැනුම ලබා දෙනවා. වසර ගණනාවකට පසු රටේ අංග සම්පූර්ණ බලයක් ඇති පාර්ලිමේන්තුවක් පත් වෙලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට පත් වෙනකොට තමුන්නාන්සේලාට පහුගිය කාලවකවානුවේ විවිධ ගැටලු වලට මුහුණ දීලා තමයි ආවේ. විශේෂයෙන් අප්‍රසන්න මනාප ගැටලු, ඒ වගේම මාස පහ මාරක වගේ කාලයක් දැවැන්ත මහන්සියක් කරදරයක් විශාල උත්සාහයක් අරගෙන තමයි තමුන්නාන්සේලා මේ ස්ථානයට ආවේ. ආණ්ඩුකම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලු රාශියක් අපිට පහුගිය කාලවකවානුව තුළ දකින්න ලැබුණා. ඒ සියල්ලම අපි විසඳාගත යුතුව තියෙනවා. අනාගතයේ නැවත ඒ වගේ අවාසනාවන් තත්වයකට අපි මුහුණ නොදෙන්න විදියට කටයුතු කිරීමත් අපේ වගකීමක් හැටියට මම දකිනවා. පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපේ ජාතියේ කැඩපත. ඒ නිසා මේ ස්ථානයේ අපේ අතින් කිසිම අඩුපාඩුවක් වැරැද්දක් හෝ නොසලකිල්ලක් සිදු නොවිය යුතු ස්ථානයක් හැටියට තමයි අපි කවුරුත් සලකන්නට ඕනේ. මේ පාර්ලිමේන්තුවට කලින් පාර්ලිමේන්තු වගේ නෙමෙයි විශේෂ වගකීමක් තියෙනවා. මොකද පසුගිය පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙච්ච අප්‍රසන්න සිද්ධීන් නිසා දෙපැත්තෙන්ම මේ පාර්ලිමේන්තුවේ කීර්තිනාමය නමුත් මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ පළුදු වීම වෙනස් කරලා අලුත් ශිෂ්ට සම්පන්න සංවාද තුලින් ඒ පළුදු වෙච්ච කීර්තිනාමය නැවත යථා තත්ත්වයට පත් කරන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නවක මන්ත්‍රීවරුන්ගෙන් කරන ප්‍රථම ඉල්ලීම එයයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ වැදගත්ම දේ තමයි ඉවසීම. පසුගිය අවුරුදු 21 තුළ අපිත් පාර්ලිමේන්තුවේ හුඟක් බැනුම් අහලා තියෙනවා. නමුත් ඒවා ඉවසගෙන ආගෙන ඉඳලා කතානායකතුමාගෙන් අවතර අරන් ඒවට උත්තර දෙන්න පුළුවන්. උත්තර දෙන එක තමයි වැදගත් දේ. ඒ වගේම මම කියන්න ඕන මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලය තුල ඕනම ප්‍රශ්නයක් ඇති වුණොත් කතානායකතුමා ඉන්නේ තමුන්නාන්සේලාගේ ප්‍රශ්න විසඳන්න. ඒක තමයි වැදගත්ම දේ. මම හිතන්නේ පසුගිය පාර්ලිමේන්තුවෙත් අපි අගමැතිතුමාට මතක ඇති කතානායකතුමා රත්තුභාගේ පැත්ත ගත්තේ නැහැ. ගත්තේ මන්ත්‍රීවරුගේ පැත්තේ. සමහර අවස්ථා වලදී ඉතින් ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මම හිතනවා පහුගිය ඡන්දය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි ඡන්දයක්. ඒ සමානුපාතික ඡන්ද මැතිවරණ ක්‍රමයේ යටතේ තුනින් දෙකක බහුතරය ගන්න නිසා පමණක් නෙවෙයි මේ රටේ තිබෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒ දේශපාලන පක්ෂයට එක ආසනයක්වත් නොලැබීම ගැන නෙවෙයි. ඒක තරම් විදිහට පුදුම සාගත දෙයක්. ඒවා ඉතිහාසයට යන කරුණු. මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නේ නැත්නම් යාව ගෙදර යවන්න ජනතාව පසුබට වුණේ නැහැ. ඒකේ මහා පණිවුඩයක් අපි ඔක්කොටම දීලා තියෙනවා. දේශපාලන පරපුරකින් පවතාවත් වැඩක් නැත්නම් වැඩ බැරි නම් ගෙදර යවුවා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්නා කියලා හිතන්නත් බෑ. මොකද සමහර වෙලාවට කියනවා අපි උගත් විද්වතුන් වියතුන් ඒ උගත්කම වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි
मेरा जनता चंदी तरण मंत्री ज्ञान तरण उनाट तनुराबुनाट पारपुरुनाट उगत्म उगत्ट वे जनता पारपुराजगारी हरियट करता लुकुद पुडिद कील बला वरायद गुआंसेवाद मेटिद सीमला कील बला हमदे में कहा समान सलगलाटे वेड हटियट सलगला वेड करश्वास कर विपक्षी देश पालने अमृति काम देशपालने के लिए मंत्री काम वाकी मीट कर मतम इज्ञा विपक्ष पक्ष मार कर देशपालने अनागत अज्ञति भाव अभी तेल अब मधुस्वामी अगत कर वैर पीलवाहा विलावा व्यवस्था सब जनता अपेक्षा कर न्याय पत्र जनता बलापुर मीट कर विश्वास कर එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පසුවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැසුණා. ඒ පක්ෂ නායකත්වයේ සහ ජාතික ලයිස්තු මන්ත්‍රීතුරේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පසුවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අද පැවැත් වූ රැස්වීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මේවද පිටත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර ඒ පිළිබඳ සියලු තොරතුරු අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අපේ ජනපද පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිකම විමල තිස්ස හිමියන් කිසවක විසින් සංගමාකින හෝ පැහැරගෙන ගොස් නොබති බව උන්වහන්සේගේ පැවිදි කුරු හිමියන් වෙන පූජ්‍යපාද හුණුපොලකම වජිරශ්‍රී නා හිමියන් පවසනවා. යද උදැසන මාත්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වේදිනිකම විමල තිස්ස පොඩි හාමුදුරුවෝ මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කිසිම කෙනෙක් හංගල නැහැ. සමහරුන් කියනවා ඥානසාර හාමුදුරුවෝ හංගුවා. සමහර අය කියනවා රතන හාමුදුරුවෝ හංගගෙන ඉන්නවා. මේ සම්පූර්ණ අසත්‍යයක්. ඊයේ රාත්‍රියේ මට උන්වහන්සේ හමු වුණා. කැලණි ප්‍රදේශයේදී උන්වහන්සේ මට හමු වෙලා කතා කරලා කියනවා මගේ ආරක්ෂාව පිණිස දින කිහිපයක් සංගමී සිටින බව. එනිසා මම හැම දිනාටම කියන්න කැමති වෙනවා විමරදිස්ස හාමුදුරුවෝ හංගවපු කෙනෙක් නෑ. ඥානසාර හාමුදුරුවෝ හරි රතන හාමුදුරුවෝ හරි සමම් මහත්මයා හරි මේ කිසි කෙනෙක් උන්වහන්සේ හංගවලා නෑ. උන්වහන්සේ හොඳින් ඉන්න බවට මම උන්වහන්සේගේ ගුරුවරයා වශයෙන් මම හැම දිනාටම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් පූජ්‍ය වේදනිකම විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ප්‍රකාශ කර සිටියේ මෙවනතුරුත් පූජ්‍ය වේදනිකම විමලතිස්ස හිමියන් පැහැරගෙන සිටින බවයි. අපේ වේදනික මහමුදුරුවන් වහන්සේගේ ලබා දීපු නාම යෝජනා කිරීම මේ මන්ත්‍රී ධුරයේ සඳහා ඒ පත් කිරීම ඉල්ලාස් කරගෙන තිනවා බලේ. පත්වීම බලෙන් ඉල්ලාස් කරගෙන ඒ වෙනුවට රතන හාමුදුරුවන්ගේ නම යෝජනා කරගෙන තිබෙනවා. අපි පොලිස් මූලස්ථානයේ පහුගිය 19 වෙනිදා අපි පැමිණ ඉල්ලක් කළා. අද වෙනකන් ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. විශේෂයෙන්ම මම හෙට දිනේදී විශේෂ හෙළදරවක් කරන්න කැමති නම්ගම් සහිතව තව පැය 24ක් දෙනවා කරුණාකර හාමුදුරුවන්ගේ නිදහස් කරන්න. එහෙම නැත්නම් මේ සම්පූර්ණ සිද්ධිය අග සිට මුලට අපි අනාවරණය කරනවා රටට. ශක්තිමත් දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළඹෙති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර රාජ්‍ය අමාත්‍යංශ 35ක් සඳහා ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා.
විහා ධාන්‍ය කාබනික පොහොර එළවලු පළතුරු මිරිස් ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වැන්න වැඩි කිරීමට කාලය එළඹ ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් විඳවැටමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. බීජ සහ පැල නිෂ්පාදනය පොහොර භාවිතය කෘෂි නවෝත්පාදන පරීක්ෂණ ගබඩාකරණය සහ ප්‍රවාහන යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි වසර දෙක තුළ අභියෝගගත ඉලක්ක සපුරා ගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. මේ අතර රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. පසුකිය 19 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අදාළ පත් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් රැකියා අහිමි වූ ලක්ෂ 4කට නැවත රැකියා ලබා දීම ආණ්ඩුවේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බුරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් විපක්ෂයේ කාර්යභාරය ශක්තිමත් ප්‍රීෂ්ඨ කරමින් ඉන් පිටතදී ජනතා හඬ නියෝජනය කරමින් කරන්ට පුළුවන් සුළු හෝ ජනතා සේවාව නොපැකිලිව නොපිළිහෙලාම ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ තාමත් සතුටින් මේ වගකීම වන්නේ ඔහොට්ටුව ජනතාවට ඉදිරිපත් කරපු ඒ පොරොන්දු මාලාව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සඳහා ජනතාව වෙනුවෙන් පෙනී සිටින කටයුතු කිරීමයි අපේ වගකීම. නව කාර්මික යුගයකට ගෙන යනවා කියුවා මේ වර්තමාන බලයේ සිටින පොහොට්ටු කණ්ඩායම. කොවිඩ් 19 නිසා අපේ රටේ ලක්ෂ 4කට රැකියා අහිමි වෙලා තියෙනවා. පොහොට්ටු රජයේ වගකීමක් වෙනවා ආදායම් මාර්ග අහිමි වුණු ඒ ලක්ෂ 4කටම රැකියා ලබා දීම කුහක නොවන විපක්ෂයක් හැටියට හොඳ ක්‍රියාදාමයන් හැම දෙයකටම අපි අපේ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම වැරදි වැඩ සිදු වෙනකොට බියකින් සැකයකින් තොරව පොදු ජනතාවත් සමග මහපාරේ මහ පොළවේ හිටගන්නට සමග ජන බලවේගයේ විපක්ෂය ලෑස්ති කියන එකත් මේ අවස්ථාවේ. කුරුණෑකල පිහිටි බෝනික බාහු රජ සමයට අයත් බවට සැලකෙන පෞරාණික රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑකල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු පොස් දෙනෙකු අතරංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරින්ත ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභ්‍යාචන අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පසුගිය මහමැතිවරණ සමය තුලදී මහත් ආන්දෝලනයකට තුරු දුන් කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපේ නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල කඩා බිඳදමා හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ඍජු ලෙස එල්ල වී තිබුණේ කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසකටයි. මෙය අති පෞරාණික වටිනා ගොඩනැගිල්ලක් බව ප්‍රකාශ කරමින් දේශපාලචින් සමාජ කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් ඊට එරෙහිව විරෝධතාද පවත්වමින් ප්‍රකාශ කළේ මීට සම්බන්ධ පුද්ගලින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ අනුව අදාළ ස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා පුරවිද්‍යා කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමක්ද කුරුණෑගලට පැමිණි අතර ඔවුන් ඒ සම්බන්ධ වාර්තාවක්ද අග්‍රාමාත්‍යවරයා වෙත බහර දෙනු ලැබුවා. මේ සම්බන්ධයෙන් වන අධිකරණමය ක්‍රියාමාර්ගද ආරම්භ කෙරුණු අතර එහිදී කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරින්තු නිකුත් කළා. ඒ අනුව තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා පෙත්සමක් ඉදිරිපත් කළා. මෙම පෙත්සම සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණා. එනෝ බෝනකපා රජසමයට අයත් බවට සැලකෙන පෞරාණික රාජසභා ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචන අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු HMD නවස් සහ සෝබිත රාජකරුණායන මහතුරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා. එනෝ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බවයි විනිසුරු මඩුල්ල අවධාරණය කළේ. ඒත් මෙම නියෝගය තුළින් මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කරන පොලිසියට හෝ ඊට සහාය වන මහේස්ත්‍රාත්වරයාගේ විමර්ශන කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බවද විනිසුරු මඩුල්ල අවධාරණය කළා. පෙත්සම් කාර කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පෙත්සම් කරුවන්ට අද හෝ හෙට දින
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් වළකින ලෙසද එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාට නියෝග කර සිටියා. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නවස් මහතා විවෘතාධිකරණයේ සඳහන් කර සිටියේ මෙම පෙත්සම් කරුවන්ට එල්ල කර තිබෙන චෝදනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 සහ 118 1 වගන්ති ප්‍රකාරව වරින්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පැවරිය තිබෙන වරදක් බවයි. එසේ තිබියදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් වරින්තු නිකුත් කළේ ඇයිද යන ප්‍රශ්නය අධිකරණයේ හමුවේ මතුවී තිබෙන බවත් ඒ පිළිබඳව සම්පූර්ණ විභාගයක් පැවැත්වීමට සිදුවන බවත් සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නා. යනුව පෙත්සම් විභාග කිරීමට අවසර දෙන බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා එහි වග උත්තර කරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පතිවරයා කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථාන අධිපතිවරයා නීතිපතිවරයා සහ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා යන පාර්ශ්ව වෙත නොතීසින් නිකුත් කරන ලෙසටද නියෝග කළා. ඉන් අනතුරුව නැවත මෙම පෙත්සම සැප්තැම්බර් මාස 14 වනදා කැඳවන ලෙසටයි නියෝග කරනු ලැබුවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක් පවත්වා ඔහු වරදකරුකට දඬුවම් පැමිණවීමට ශ්‍රේෂ්ඨ අධිකරණයට පූර්ණ බලයක් තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ වාචික පිළිතුරු දේශනයේ ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා මේ බව අවධාරණය කර සිටියා. ඕනෑම දේශපාලනඥයෙකුට සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා හිමිකම් සැලසී තිබෙන්නේ පිළිගත් නීතිමය රාමුවක් තුළ පමණක් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා නීතියේ රාමු කඩා බිඳගෙන ගොස් හේතුමතේ ඕනෑම කරුණක් ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අවතුලින් නිදහස සලසා දී නොමැති බවත් සඳහන් කර සිටියා. ඉන් අනතුරුව රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළ අධිකරණයට අපහාස කිරීමට අදාළ පැමිණිල්ලේ විභාගය අවසන් කෙරුණු අතර මෙම පැමිණිල්ල ඔක්තෝබර් මාස 21 වනදා යලි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩු කටයුත්තට අදාළ වැඩිදුර පැහැදිලි කර ගැනීම සිදු කිරීමට අවශ්‍ය වූහොත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි කියා සිටියේ. වත්මන් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකර එය කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ එක පවුලක උමනාවක් ඉටු කිරීමට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිපර් රම්මාන් මහතා පවසනවා. යද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුව මැතිවරණයට කලින් ප්‍රචාරය කර කර හිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා දෙන්න ඒගොල්ලන්ට වැඩ කරන්න අවශ්‍යයි කියලා. දැන් ඒගොල්ලන්ට අතපය දිගහැරලා වැඩ කරන්න පුළුවන් බලයක් පාර්ලිමේන්තුව තුල ලැබිලා තියෙනවා. දැන් මේ සති දෙක තුල අපිට පේන දේ තමයි දැන් අතපය දිගහැරලා වැඩ කරන්නේ නැතුව දැන් නැවත නැවත අර විවස්ථා සංශෝධනය ගැන තමයි කතා කර කර කාලය නාස්ති කරන්නේ. දැන් මේ විවස්ථා සංශෝධන කෑලි කෑලි ගේන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3/2කට ආසන්න බලයක් අද වෙනකොට ලැබිලා තියෙනවා. එහෙනම් ආණ්ඩුවට දැන් කරන්න තියෙන්නේ වහාම අලුත් විවස්ථාවක් එන්න ගේන්න. ඒක පාර්ලිමේන්තුවෙන් 3/2ක බලයෙන් සම්මත කරගෙන ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න පුළුවන්. දැන් කෑලි කෑලි ගේන එකෙන් පේන දේ තමයි මේ එක පවුලක් සනසන. එක පවුලකගේ වොමනාවල් ඉෂ්ට කරන්නද කියන සැකය අද වෙනකොට දේශපාලන ශාස්ත්‍රයේ කතා බහට ලක් වෙලා තිබෙනවා. දැන් රැකියා විරහිත උපාධිධාරීන් ගැන කතා කරනකොට ඌන රැකියා උපාධිධාරීන් කණ්ඩායමක් කියනවා. ඌන සේවාවල ඉන්න අය. ඒ අයගෙන මේ ආණ්ඩුව කිසි අවධානයක් යොමු කරලා නැහැ. ඌන සේවා උපාධාරීන් ඉන්නවා 3234. ඒ අය දැනට කරන්නේ කම්කරු, මුරකරු, කාර්යාල කාර්ය සහායක වගේ තනතුරු. ඒකට මේගොල්ලන්ගේ උපාධාරීන්ට රැකියා දෙන වැඩපිළිවෙලේ මේ ඌන සේවා උපාධාරීන් අයින් කරනවා. ඒක තාම සාධාරණයි. උපාධියක් කරලා ඔහු කම්කරුවෙක් විදිහට වැඩ කරනවා නම් ඒක ඕන්න කරන සාධාරණයි. ඒ නිසා වහාම මේ ඌන සේවා උපාධාරීන්ව නිවැරදි කරන්න කටයුතු කරන්න. එක පැත්තකින් අපි සතුටු වෙනවා අපි කරගෙන ගිය වැඩසටහන් ගන්නවක් මේ ආණ්ඩුව ඉස්සරහට කරගෙන යන්න ඉදිරියට කරගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. මම හිටපු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශයෙන් අපි අපරාණ සංවර්ධන මණ්ඩලයත් එක්ක එකතුලා නැෂනල් ස්පෝට් ස්ට්‍රැටජි එකක්. ඒක අද ඉස්සරහට ගෙනියන්න මේගොල්ලෝ කටයුතු කරගෙන යනවා. එක්ස්පෝර්ටර්ස් 2000 කියලා අපේ අපනයනකරුවන් ශක්තිමත් කරන නව අපනයනකරුවන් අඳුරු ගන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා. ඒක ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ වගේම අපි ආරම්භ කරපු අපනයන සැකසුම් කලාප නිදහස් වෙළඳ කලාප දැනට ඉදිරියට කරගෙන යනවා. හොඳයි, නතර කරේ නැහැ. හොඳ දේවල් ඉස්සරහට යනකොට අපි සතුටුයි. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ආර්ථික ඍණ වර්ධන වේගයක් බවට පත් වෙලා තියෙනවා. අපිට මේක කරන්න පුළුවන් කියලා ණය අරගෙන මේ රට හිර කරන්න සහ මේ රටේ සම්පත්තික
චීනය වගේ රටවල් වලට පවරා දීමේ ව්‍යාපෘතියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි කාලය තුළ ලංකාවේ සමාජ ආර්ථික බදනමේ ශක්තිමත් වෙනසක් සිදු කරන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සූදානම් වෙලා ඉන්නවා. වසර 5ක නිහඬතාවයකින් පසු මේ රටේ සංවර්ධන ගමන අපි ආරම්භ කරනවා. 19 වෙනි සංශෝධනයේ වෙනුවට කියන 20 වෙනි සංශෝධනයේ හරහා වෙනස් වෙන්නේ 19 වෙනි සංශෝධනයේ විතරයි. 13 වෙනි සංශෝධනයේ වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. අරාජික තත්ත්වයේ වෙනුවට ශක්තිමත් පාලනයකට අවශ්‍ය කරන මග පාදනයක විනා 13 වෙනි සංශෝධනයට ඒකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මේ එක්සත් ජාතික පක්ෂයේ නමින් ඉන්න කණ්ඩායමත් සමග ජනබල වේගය නියෝජනය කරමින් ඉන්න එක්සත් ජාතික පක්ෂය ඉතා විශාල සංඛ්‍යාවක්. මේ කණ්ඩායම් දෙකම එකතු කරලා වඩා ප්‍රබල පක්ෂයක් හැටියට කටයුතු කරන්න ශක්තිය ලබා දීම. මේ අවස්ථාවේ අපිට පේන්නේ එවැනි නායකත්වයක් තියෙන්නේ අපේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ. ගුණාත්මක පෙරපාසල් පද්ධතියක් නිර්මාණය කිරීමටත් ඒ වගේම මේ පෙරපාසල තුල දැනුමෙන් කුසලතාවෙන් හොඳ ආකල්ප වලින් පිරිච්ච දරු පිරිසක් නිර්මාණය කරන්නටත් පෙරපාසල් ගුරුවරයා ශක්තිමත් කරන වැඩපිළිවෙල ආදිපෙත්තුමා මේ අදහසක් අනු උපදෙස් අනුව අපට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඉද්දී මේ රටට විපක්ෂයටත් හොඳ අවකාශයක් දෙනවා. උන්ගේ අදහස් අපිට ඉදිරිපත් කරන්න. හැබැයි විපක්ෂය උත්සාහ කරනවා නම් අපි ප්‍රජාතන්ත්‍රවාදීව උන්ට දෙන අවකාශය අවභාවිතා කරන්න අපිට සිදු වෙයි. මේ රටේ ජනතාව දෙවරක් ලබා දීපු ජනවරමට අනුව ජනතාව තුළින් පමණක්ම අදහස් විමසලා ඒ අවශ්‍ය සංශෝධන කරන්න. හොන්කොන් හේ කොවිඩ් වෛරසයේ ආසාදනය වී සුව ලැබූ පුද්ගලයෙකුට දෙවන වරටත් වෛරසයේ ආසාදනය වී ඇති බව ප්‍රථම වරට හොන්කොන් හේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් නිල වශයෙන් අනාවරණය කරගෙන තිබෙනවා. මෙතෙක් කොවිඩ් ආසාදනය වූ පුද්ගලයෙකුට යලික් වරක් වෛරසයේ ආසාදනය වූ බවට නිල වශයෙන් තොරතුරු අනාවරණය වූයේ නැහැ. COVID-19 වෛරසය කවර ආකාරයකින් හෝ සැමතා පැවතිය හැකි බව බ්‍රිතාන්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ශ්‍රීමත් වල්පොට් පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව ඔහු සඳහන් කළේ මේ සඳහා එන්නත්කරණය නිරන්තරයෙන් සිදු කළ යුතු බවයි. එවැනි පසුබිමක් තුළ හොන්කොන්හි පරීක්ෂකීන් කණ්ඩායමක් ඊයේ දින COVID වෛරසය නැවත ප්‍රතිනිර්මාණය වීමේ පළමු සිද්ධිය පිළිබඳව වාර්තා කර තිබුණා. අදාළ ආසාදිත පුද්ගලයාට COVID-19 වෛරසය පසුගිය මාර්තු මාසයේදී ශරීරගත වී ඇති අතර ඔහු ඉන් පූර්ණ සුවය ලබා තිබුණා. කෙසේ වෙතත් ඔහු මාස 4කට පමණ පසු නැවත යුරෝපයේ සංචාරය කිරීමේදී ඔහුට වෛරසය ආසාදිනේ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 33 හැවිරිදී අදාළ ආසාදිත පුද්ගලයාට පළමු වරට රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නමුත් දෙවන අවස්ථාවේදී නිශ්චිත රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බවයි වාර්තා වන්නේ. හොන්කොන් විශ්වවිද්‍යාල පරීක්ෂණ කණ්ඩායම විසින් අධ්‍යයනය කර ඇති තොරතුරු අනුව හෙළි වී ඇත්තේ අදාළ ආසාදිත පුද්ගලයාට මුල් වරට වෛරසය ආසාදිනේ වී දින 142කට පසු දෙවන වරට වෛරසය ආසාදිනේ වී ඇති බවයි. මුල් අවස්ථාවේදී ඔහුට දින 3ක් පුරා කැස්ස උගුරේ වේදනාව උණහා හිස රදේ තිබී ඇති අතර ඔහු කොවිඩ් වෛරසය සඳහා පරීක්ෂාවක් සිදු කර ඇත්තේ පසුගිය මාර්තු මාස 26 වෙනිදායි. දෙවන වරට ඔහුට වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී ඇත්තේ එක්සත් රාජධානිය හරහා ස්පාඤ්ඤයේ සංචාරය කරමින් ආපසු හොන්කොන් වෙත යමින් සිටි අවස්ථාවේදී. එහිදී හොන්කොන් ගුවන්තොටුපලේ පිවිසුම් පරීක්ෂාව අතරතුර ඔහුට වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී ඇති බවයි අදාළ පරීක්ෂකයින් විසින් සිදු කළ අධ්‍යයනයෙන් තහවුරු වී ඇත්තේ. මෙහි සුවිශේෂීතාවය වන්නේ මෙම රෝගියා හට දෙවන වරටත් කොවිඩ් වෛරසය ආසාදිනේ වී ඇතිමුත් මෙවර කිසිදු රෝග ලක්ෂණක් පෙන්වා නොමැති වීමයි. ස්වභාවික ආසාදන මගින් හෝ එන්නත් මගින් රෝගීන් ප්‍රතිශක්තිය ලබාගෙන තිබුණද වෛරසය දිගින් දිගටම සංසරණය විය හැකි බවයි අදාළ පරීක්ෂකයින් විසින් පෙන්වා දෙන්නේ. මේ අතර අදාළ ආසාදිත පුද්ගලයාට පළමු වරට වෛරසය ආසාදිනේ වූ අවස්ථාවේදී ලබාගත් රුධිර සාම්පල හා දෙවන වරට වෛරසය ආසාදිනේ වූ විටගත් රුධිර සාම්පල දෙකෙහි RNA න්‍යූක්ලියෝටයිඩ 24ක වෙනසක් තිබෙන බව මෙම පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාරියා වෑන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුද්ගලයා උදාසීන ප්‍රතිදේහ නිපදවා ඇත්තයි මෙතෙක් නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි. ඒ අනුව මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දානේ විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. යලිතමම රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.